देशपालन बोल मारुव फुटबोले हुलंग यवाई रनिल फिलिपीनेट गीन किवे एत्तद एमति रसकगे विषयन हेले कैबिनेट संशोधनय अत्तलंग सुब्रमण्यम सामियावे महिंद आगमति करन्न ओन्न इंडियावे आंदोलनात्मक देशपालन चर्चाक वेच्च सुब्रमण्यन सामी लंकावट ऐवित हिटपु आगमति महिंद राजपक्षगे B20 नील निवसे विशेष नवरात्रि पूजा वक्तियला पेरेदा एकेने सेप्टेंबर 28 रैति बिच्च में पूजावट ऐवित हिटिये पौले हितवतुन कीप देनेक वितरलु भारतीय जनता पक्ष ज्येष्ठ देशपालज्ञ कुवन सुब्रमण्यन स्वामी एदा 28 उदय हिटपु अग्रामाति महिंद राजपक्ष आमु वेला देशपालन तत्व गेन सैहन वेलावक कथा कर कर इंदला तियनवा आचार्य स्वामी कियन्नी सैहन कालिके इंदला राजपक्ष पौली समीप मितुरेक इंडियावे विवाद पन्न देशपालज्ञ कुवकेम हिटपु एमतिवरेक कुवन आचार्य सुब्रमण्यन स्वामी मेरठ हिटपु जनाधिपति गोटाबे राजपक्षत हमु वेला ए पेरेदा 28 उदय वरुवे सुब्रमण्यन स्वामी गोटाबे हंब वेला तियन्ने महिंद हंब वेन्ने इस्सेल्ला मे हमुवीम देकटम इस्सेल्ला सुब्रमण्यन स्वामी इंदीय महाकुमसारिस गोपाल बग्ले द हमु वेला श्रीलंकावे तत्त्वय गेन होंद दैनुवत्वीमक लबागिन तियेनवा आचार्य स्वामी गोटा हंब वेन्न यनकोट ओहुगे समीपतमयन तिदेनेकुत එක්කගෙන ගෙහින් මේ තුන් දෙනා කවුද කියලා තමයි සෝෂල් මීඩියා වල කට්ටිය හොයනවා කියන්නේ ආචාර්ය සුබ්‍රමණියන් ස්වාමි ලංකාවට ඇවිත් තිබුණේ ඊයේ 29 කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර පරිශ්‍රණ මධ්‍යස්ථානයේ තිබුණු සමුළුවට සහභාගී වෙන්න වාර්ෂිකව පැවැත්වෙන මෙම සමුළුව මේ පාර තියෙන්නේ පාරිශ්‍රණ වතාවට මෙවර සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වුවේ සුබ්‍රමණියන් ස්වාමි සුබ්‍රමණියන් ස්වාමිගේ ලංකා ගමන අතිශයින් සැකකටියුතුයි කියලයි විපක්ෂයේ උදවිය පවා කියන්නේ මොකද රාජපක්ෂවරුන් අතට නැවතත් බලය අරගෙන මහින්දව ආයෙත් අගමැති කරන්න මහින්දගේ පුත්තු තුන්දෙනයි ජොනිලයි රෝහිතලයි ලොකු ගේම් එකක ඉන්න වෙලාවක තමයි සුබ්‍රමණියන් ස්වාමි ලංකාවට ඇවිත් තියෙන්නේ සජිත් ආයෙත් ඇකිලේ සජබ නායකයන් ජාතික සභාවට ගිහින් ජාතික එකඟතාවයක් ඇති කර පාර්ලිමේන්තුවේ කටයුතු සහ අධීක්ෂණ කාරක සභා කටයුතු සිදු කිරීම සඳහා පිහිටවපු ජාතික සභාව සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ හවුල්කාර පක්ෂ අතර මත ගැටුමක් ඇති වෙලා සජබ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි මනෝ ගණේෂන් පළනි දිගම්බරම් රවුෆ් හකීම් චම්පික රණමක සහ ලක්ෂ්මන් කිරියල්ල ඊයේ තිබුණු ජාතික සභාවේ පළමු රැස්වීමට සහභාගී වෙලා නිලබලියෙන් ජාතික සභාවේ සමාජිකයෙකු වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමෙන් පස්සේ පාර්ලිමේන්තුවේ සිය කාමරයට වෙලා ඉඳලා රැස්වීමට සහභාගී වුණේ නැහැ කියලා කියන්නේ මීඩියාවලට නම් සජිත් කාමරයට වෙලා ඉන්න කතාවක් දාලා තිබුණේ නැහැ මීඩියාවලට කියලා තිබුණේ ජනහමු වගයක් දාගෙන ඉන්නේ ඒවට යනවා කියලා කොහොම හරි සජබ සමාජ මාධ්‍ය කියන්නේ ජාතික සභාවේ පළමු රැස්වීමට සහභාගී වූ නමුත් මින් ඉදිරියට ජාතික සභාවේ කටයුතු සඳහා සජබට සම්බන්ධ පක්ෂ නායකයින් සහභාගී වෙන්නේ නැහැ කියලා මතකද ජාතික සභාව සම්බන්ධයෙන් පැවති පාර්ලිමේන්තු විවාදයේදී රජයේ විවේචනය කිරීමට විපක්ෂ කටයුතු කළත් විවාදය අවසානයේ පනතට බෙදීමක් ඒ කියන්නේ ඡන්දයක් ඉල්ලුවේ නැහැ ඒ නිසා ජාතික සභා පනත විවාදයකින් තොරව සම්මත වුණා ඇත්තටම සජබ මන්ත්‍රී කණ්ඩායමේ බහුතරය මතය ජාතික සභාවට සහභාගී වෙන්න ඕනි කියලා ජාතික සභාවට යන්නේක ප්‍රතික්ෂේප කරන මතයේ ඉන්නේ සජිත් ප්‍රේමදාස ඉමිතියස් බාකීර් මාකර් තිස්ස අත්තනායක විතරයි අතේ ඇඟිලි තියෙනවා ඔයිට වඩා කොහොම හරි ජාතික සභාව වර්ජනය කරන්න සජිත් තීරණය කිරීමත් එක්ක වෙනම රැස් වූ සජබ නායකින් පිරිසක් ජාතික සභාවට එක්වීමට තීරණය කරලා ඒ අනුව තමයි රවුෆ් හකීම් මනෝ ගණේෂන් රිෂාඩ් බතෝදීන් චම්පික රණවක පලිනි දිගම්බරම් රැස්වීමට සහභාගී වෙලා තියෙන්නේ සජිත් යන්නේ නැත්තම් නොගිහින් ඉන්න කියන්න ඒත් ජනතාව මේ වෙලාවේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ
අර්බුදය විසඳීමට මැදිහත් වීමක් මිස වෙන දෙයක් නෙවෙයි. සජිත් කියන විදියට කරන්න ගියොත් අපිටත් වෙන්නේ රාජපක්ෂවරුන්ට උනාට වඩා අපන්දයක් කියලා ලුජ්ජාතික සභාවට ගියා යගේ මතේ. කොහොම හරි මේක ආරංචි වීමත් එක්ක ලක්ෂ්මන් කිරියල්ල ප්‍රමාද වෙලා රැස්වීමට ඇවිත් ඒ රැස්වීම පැවැත්වෙන වෙලාවේ සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තු කාමරේ ඉඳලා යන විදියට නම් පේන්නේ සජිත්ට තමන්ගේ සන්ධානයේ කන්ට්‍රෝල් එක නැති වෙලා වගේ. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමට කියනවනේ බලාගෙන ඉමු. දේශපාලන බෝල මාරුව ෆුට්බෝලේ හුලං යවයි. ක්‍රිකට් වගේම ෆුට්බෝල් කියන්නේ අපේ රටේ නගර ඉඳලා ගම් මට්ටමටම ජනප්‍රිය ජාත්‍යන්තර ක්‍රීඩා දෙකක්. ඒ ක්‍රීඩා දෙකත් පාලනය වෙන්නේ සම්මේලන සංගම් වලින්. ලංකාවේ අනිත් ක්‍රීඩා වලට නැති සැලකිල්ලක් ක්‍රිකට් වලටයි ෆුට්බෝල් වලටයි තියෙනවා. මොකද පිටරට වලින් පවා යහමින් හම්බ වෙන යහමින් වියදම් කරන ක්‍රීඩා දෙකක් නිසා පොලිටිකෝ ස්පෝර්ට්ස් දෙකට ඇහැගහගෙන ඉන්නේ. ඕක නිසාම තමයි ක්‍රිකට් පාලක මණ්ඩලයේ විසිරුවලා ඉන්ටීරියම් දාගෙන තමන්ගේ ගෝල බාලයෝ හෙන්චයෝ දාගෙන කීයක් හරි හොයාගන්න තමයි ඔය පොලිටිෂියන්ස්ලා වගේම සමහර අමාත්‍යංශ නිලධාරීන් දඟලන්නේ. පහුගිය කාලේ ඔය අනතුර එල්ල වෙලා තිබුණේ ක්‍රිකට් වලට. ඔන්න දැන් ෆුට්බෝල් එකට පොලිටිෂියන්ස්ලා බැහැලා. මොකද පහුගිය කාලේ ලංකාවේ පාපන්දු දියුණු කරන්න සෑහෙන මුදලක් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ලැබිලා තිබුණා. ඔන්න දැන් පාපන්දු සම්මේලනයේ විසිරුවලා අන්තර්වාර කමිටුවක් දාන්න යන්නේ. හිටපු සභාපති කන්ට්‍රෝල් නැති නිසා එයාම පන්නලා තමන්ට හිතවත් කණ්ඩායමක් දාගෙන දුවන්නලු හදන්නේ. හැබැයි පරහට තියෙන්නේ ඔය දේශපාලන පාලක මණ්ඩල එක්ක වැඩ කරන්න ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සූදානම් නැති එක. ආණ්ඩුව මේ විදිහට හිතුවක්කාර වැඩ කළොත් ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවට ජාත්‍යන්තර තහනමක් වැටෙන එක ෂුවර් කියලා තමයි වාර්තා වෙන්නේ. කොහොම වුණත් මීට දවස් කීපයකට ඉස්සෙල්ලා විසිරු ආහාර පාපන්දු සම්මේලනයේ නිලවරණය සති දෙක තුනකින් තියන්න තමයි ක්‍රීඩා ඇමතිතුමා බලාපොරොත්තු වෙනවා කියන්නේ. නිලවරණයට ඉදිරිපත් වෙන්න බලාගෙන ඉන්න දෙපාර්ශ්වයම එකිනෙකාට එරෙහිව මඩගා ගන්නවා හිටු කියලා. දෙගොල්ලොම දෙගොල්ලන්ට බැනගන්නවා හරියට දේශපාලුවන්ගේ ඡන්දයක් වගේ. වැඩේ කියන්නේ දැන් සීමාව ඉක්මවා ගිහින් පොලිටිෂියන්ස්ලා ගේමට බැහැලා. කතාව කෙටියෙන් මෙහෙමයි. රොෂාන් රණසිංහ කියන්නේ දැනට ඉන්න ක්‍රීඩා සහ තරුණ කටයුතු ඇමති. මීට ඉස්සෙල්ලා ඔය කැබිනට් ඇමතිකමේ හිටියේ නාමල් රාජපක්ෂ. ඔය රොෂාන් කියන්නේ පානදුර පැත්තට වෙලා ජපානින් වාහන ගෙන්නගෙන හොඳ ෂෝ එකක් දාගෙන හිටපු කෙනෙක්. රොෂාන් ඒ කාලේ රාජපක්ෂවරුන්ගේ දේශපාලන වැඩවලට සෑහෙන්න වියදම් කරලා තියෙනවා. ඒ ෆිට් එකට තමයි නාමල් රොෂාන්ව පොලිටික්ස් වලට ගෙනාව කියන්නේ. හැබැයි රොෂාන්ව පොළොන්නරුවට දාලා රාජපක්ෂලා දුන්නේ වෙනම ගේම් එකක්. ඒ තමයි මෛත්‍රීපාලට ගහන්න රොෂාන්ව ෆෝක් කරපු එක. වෙලාවකදී ඒ වැඩේ සෑහෙන සාර්ථක වුණා. ඒත් පහුගිය මහ මැතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන දිනන එක නවත්තන්න රොෂාන්ලට බැරි වුණා. වැඩිම මනාපගත්තේ මෛත්‍රීපාල. නාමල් රොෂාන් ගැටුම පටන් ගන්නේ නාමල් කැබිනට් ඇමතිකමෙන් අයින් වුණාට පස්සේ. රොෂාන් පත් කරලා සතියක් දෙකක් යනකොට රොෂාන්ට ඔය ඇමතිකම දෙන්න කියලා තියෙන්නේ නාමල්ම තමයිලු. දෙන්න අතරේ මුල්ම අමනාපය හැදෙන්නේ රොෂාන් ඇමති වෙලා දවසින් දෙකෙන් තරුණ සේවා සභාවේ සභාපති අස්කර්පු සීන් එකෙන්. තරුණ සේවා සභාවේ සභාපති දමිත වික්‍රමසිංහ කියන්නේ නාමල්ගේ බොක්කේ මිත්‍රයෙක්. නාමල් රොෂාන්ට කියනවා දමිතව තියන්න කියලා. රොෂාන් ඒව අහන්නේ නෑ නේද? කෙලින්ම දමිතව එලවල එයාගේ යාළුවෙක් ගෙනත් දාගන්නවා. රොෂාන් නාමල් එක්ක ගේම් ඉල්ලන්න පටන් ගත්තේ එහෙම. රොෂාන් රණසිංහ එක පාරටම රාජපක්ෂවරුන් එක්ක ගේම් ඉල්ලන්න හයිය ගත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණාට පස්සේ. ඒකට රොෂාන් අල්ලගත්තේ සුදත් චන්ද්‍රසේකරව. සුදත් කියන්නේ රනිල් එක්ක බටලන්ද කාලේ ඉඳලා ළඟින්ම ඉන්න කෙනෙක්. රොෂාන් සුදත්ව එයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙක් විදියට පත් කරගන්නවා. ඒ අස්සේ නාමල් තමන්ට වැඩ කරන්න දෙන්නේ නැහැ. නාමල් තාමත් අමාත්‍යංශ වැඩවලට ඇඟිලි ගහනවා කිය කියා උඩහට පණිවිඩ යවනවා. පොහොට්ටුවේ ඉන්න රාජපක්ෂ විරෝධීන් 13 දෙනෙක් දැනටමත් දලස් එක්ක එකතු වෙලා නිදහස කියලා අලුත් වැඩක් පටන් අරන් එතනට යන්න බැරි ඉක්මනින් ඇමතිකම් ගන්න ට්‍රයි එක දෙන අය ඔන්න දැන් රනිල් වටේ කැරකෙන්න පටන් අරන්. නිමල්ලන්සා ඇමති නලින් වගේ අය මේ වෙනකොටත් UNP අයටත් වඩා UNP වෙලා රොෂාන් රණසිංහත් වැටිලා ඉන්නේ ඒ ගොඩට. මොකද ඔය කාටවත් ලබන ඡන්දකදී පොහොට්ටු වෙන්න නාම යෝජනා ලැබෙනවා බොරු. බැසිල් දැනටමත් ඒක කියලාලු තියන්නේ. ඒ නිසා අර්ජුනවත් උපදේශකයෙක් කරගෙන රොෂාන් ක්‍රිකට් වලින් වගේම ෆුට්බෝල් වලිනුත්
නාමල්ට හිතවත් අය එළවන්න තමයි ගේම ගහගෙන යන්නේ. විසුරුවා හැරපු පාපදු සම්මේලනයේ සභාපති හිටපු ජස්ව උමාට තියෙන ලොකුම චෝදනාව නාමල්ගේ හිතවතෙක් කියන එක. හැබැයි වැඩේ කියන්නේ ජස්ව උමර් එක්ක ගියපාර සභාපතිකමට ඉල්ලපු මනිලාල් ප්‍රනාන්දුගේ පුතා, ඒ කියන්නේ විශේෂඥ වෛද්‍ය මනිල් ප්‍රනාන්දු ඡන්ද 6කින් පරදිනවා. ඒ වෙනකොට ක්‍රීඩා ඇමති නාමල් ඒ වෙලාවේ නාමල් යටින් උදව් කරන්නේ වෛද්‍ය මනිල් ප්‍රනාන්දුට. මොකද වෛද්‍ය මනිල් ප්‍රනාන්දු මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික වෛද්‍යවරයෙක්. මහින්දගේ දණහිසේ සැත්කම කළෙත් ඔය දොස්තර මනිල්ම තමයි. ආරංචි හැටියට ජස්වර් උමර් දිනනතුරු නාමල් එයාව දැනගෙන ඉඳලත් නැතිලු. හැබැයි දිනුවට පස්සේ දෙන්න එකට වැඩ කරලා තියෙනවා. කොහොම වුණත් ඇමති රොෂාන් ජනාධිපතිතුමාගේ වටපිටාවේ කට්ටියට කියලා තියෙන්නේ ජස්වර් කියන්නේ නාමල්ගේ මිනිහෙක් කියලා. ඔය ජස්වර් කියන්නේ නාමල්ගේ මිනිහෙක්. මම මිනිහට ඇපොයින්ට්මන්ට් එකක්වත් දෙන්නේ නැහැ. රොෂාන් ජනාධිපතිගේ හිතවතුන්ගෙන් ලකුණු දාගන්න කියලා තියෙන්නේ එහෙමලු. ඒ වැඩේ කොච්චර වැඩ කරලාද කියනවනම් ඔය ජස්වර් පාපන්දු සම්මේලනයේ ලේකම් වෙලා ඉන්න කාලේ උණයි කියන වංචාවක් ගැන වහාම පරීක්ෂණයක් කරලා වාර්තාවක් එවන්න කියලා ජනාධිපති කාර්යාලයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්ට මේ ඊයේ පෙරේදා ලියුමකුත් ගිහින් ආරංචියේ හැටියට රොෂාන්ට මලම පැනලා තියෙන්නේ ඔය හිටපු සභාපති ජස්වර් සතියකට දෙකකට ඉස්සෙල්ලා හරේන් ප්‍රනාන්දු ඇමතිවරයා එක්ක කටාර් ගියපු වෙලාවේ පාපන්දු සම්මේලනයේ ආසියා කලාපේ ලොක්කෝ හම්බ වෙන්න ගිහින් කොළඹ ජාත්‍යන්තර මට්ටමේ ෆුට්බෝල් ග්‍රවුන්ඩ් එකක් හදන්න ආධාර ගන්න. මොකද ඉඩම් ඇමති විදියට හරින් කොළඹින් හොඳ ඉඩමක් දෙන්න පොරොන්දු වෙලා. හැබැයි ජස්වර්ගේ ගමන ගිහින් තියෙන්නේ ක්‍රීඩා ඇමතිට කියලා නෙවෙයි, ඉතින් මලපණින්නේ නැතුව තියෙයිද. හැබැයි හරින් නම් කියන්නේ වෙනින් කතාවක්. එයා ජස්වර් එක්ක කටාර් ගියේ කටාර් ගුවන් සේවයේ ලොක්කව හම්බ වෙන්නලු. මොකද ලංකාවට සතියකට එන කටාර් ගුවන් යානා ගණන සෑහෙන ප්‍රමාණයකින් අඩු කරලා ලංකාවේ සංචාරක ව්‍යාපාරයට බරපතල කාරණයක්. සංචාරක ඇමති විදියට ජස්වර් එක්ක හරින් කටාර් ගිහින් තියෙන්නේ ඔය තීරණේ වෙනස් කරගෙන ආයෙත් සුපුරුදු විදියට කටාර් ගුවන් යානා ගෙන්න ගන්න. මොකද ඔය කටාර් ගුවන් සේවයට කටාර් රජපෞලට සම්බන්ධයක් තියෙනවා. ජස්වර්ගේ රජපෞලේ ළඟම හිතවතෙක්ලු. හරින් ජස්වර් එක්ක කටාර් ගිහින් තියෙන්නේ ඒක නිසාලු. අර දඹුලු ඡන්දයට ගිහින් තලගොයිත් අරන් එනවා කියලා කතාවක් තියෙනවනේ. අන්න ඒ වගේ තමයි කටාර් ගුවන් සේවයේ ලොක්කෝ බලන්න ගිය හරින් FIFA ඒ කියන්නේ ජාත්‍යන්තර පාපන්දු ලොක්කෝ හම්බ වුණයි කියන්නේ. කොහොම වුණත් ඇමති රොෂාන් නම් කියනවයි කියන්නේ මම නාමල්ගේ උන්ට ඡන්දෙටවත් එන්න ඉඩ තියන්නේ නැහැ කියලාලු. ඒක නිකමට කියපු කතාවක් නෙමෙයි. ඔන්න දැන් නඩු පිට නඩුත් ගන්නලු යන්නේ. කොහොම වුණත් දැන් බෝලේ තියෙන්නේ ජනාධිපතිගේ පැත්තේ. ඒක රොෂාන්ට පාස් කරයිද නාමල්ගේ පැත්තට පාස් කරයිද කියලා කියන්න වෙන්නේ ජපන් ගිහින් ආවට පස්සේ තමයි. රනිල් පිලිපීනයට ගිහින් කිව්වේ ඇත්තද? ලංකාවේ පවතින ආර්ථික අර්බුදයට හේතුව ගෝඨාභයගේ ආණ්ඩුව කියලා තමයි දේශපාලන වේදිකාවලින් නිතරම ඇහෙන්නේ. අද ආණ්ඩුවේම කොටස්කරුවෙක් විදිහට ඉන්න UNP බොහෝ අවස්ථාවල මේ මතය ඉදිරිපත් කරනවා. ඒ ජනාධිපති රනිල් ආර්ථික ප්‍රශ්නයට හේතුව ඊයේ පිලිපීනයේ මැනිලා නුවරදී කියලා තියෙනවා. ජනාධිපති මේ විශේෂ කතාව කළේ ආසියානු සංවර්ධන බැංකුවේ මහ බැංකු අධිපතිවරුන්ගේ 55 වන වාර්ෂික හමුවේදී කතාවක් කරමින්. කොවිඩ් වසංගතයේ බලපෑමත් සමග යුක්‍රේන යුද්ධයේ බලපෑම් එකට මුසු වෙලා මේ ආර්ථික අර්බුදය නිර්මාණය වුණා කියලා තමයි ජනාධිපති රනිල් කියලා තියෙන්නේ. ගෝලීය ආර්ථික අස්ථාවරත්වයේ අහිතකර ප්‍රතිවිපාක වන ආහාර ඉන්ධන සහ පොහොර මිල අධික ලෙස ඉහළ නැගීම නිසා දරාගත නොහැකි තත්ත්වයකට මුහුණ දීමට සිද්ධ වුණා කියලත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියලා තියෙනවා. රනිල්ගේ කතාවට හොඳටම ජූන් වෙලා තියෙන්නේ පොහොට්ටුවේ කට්ටිය. රාජපක්ෂවරුන්ගේ වැරදි නිසා රටේ ආර්ථිකය විනාශ වුණා කියලා දේශපාලන මන්ත්‍රය ජාත්‍යන්තර සභාවකත් මතුරන්න බෑනේ. රනිල් ලේව ගැන හොඳටම දන්නවා. ඒ නිසා වෙන්නේ නැති මෙහෙම ප්‍රායෝගික පැහැදිලි කිරීමක් කළේ. කොහොම වුණත් රාජපක්ෂ මුවහමටම තඩිබාන අයට මේක කොහොම වදිද කියලා දෙයියෝ තමයි දන්නේ. එහෙම කතාවක් සටහන් කරලා තියෙන්නේ pohottua.com එකේ. බලමුකෝ ඒකෙත් හැටි. ඇමති රසකගේ විෂයන් හැලෙයි. කැබිනට් සංශෝධනය අතළඟ. ඔය පොහොට්ටු වෙබ් එක ඒ විතරක් නෙමෙයි, නුදුරේදීම සිදුවීමට නියමිත කැබිනට් සංශෝධනයක් ගැනත් ඒ වෙබ් එකේ නිවුස් එකක් තියෙනවා.
පොහොට්ටුව.com කියන විදිහට ඔය වෙනමයි කියන කැබිනට් සංශෝධනයේදී දැනට සිටින ප්‍රබල ඇමතිවරුන් ගණනාවකගේම විෂයන් ගැලවීමට නියමිතයිලු. ඒ අනුව එක් අමාත්‍යාංශයකට වඩා දරන ඇමතිවරුන්ගෙන් අනෙක් අමාත්‍යාංශ ඉවත් කරන්නලු යන්නේ. වරාය ක්‍රීඩා කර්මාන්ත ඇමති ධුර අනිවාර්යයෙන්ම වෙනස් වන අතර රමේෂ් පතිරණ, රොෂාන් රණසිංහ, බන්දුල ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, කේහෙලිය රමක්වැල්ල වැනි අමාත්‍යංශ ගණනාවක් එල්ලලා තියෙන ඇමතිවරුන්ගේ විෂයන් අඩු කිරීම මේ අනුව සිදුවීමට නියමිතයිලු. බලන්නිමු නේද?